සංකතන සංවාද මණ්ඩපය අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පසුගිය සතියේදී අප සාකච්ඡා කළා ඉමැනුවෙල් කාන්ට් කියන බටහිර දාර්ශනිකයා පිළිබඳව. ඉමැනුවෙල් කාන්ට් යම් ආකාරයකට බුද්ධ යුගය සඳහා විශේෂ මධ්‍යතන යුරෝපීය නව යුගයක් කරා ගෙන යාම සඳහා කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කළ ජර්මානු දාර්ශනිකයෙක්. මේ කාන්ට් කියන දාර්ශනිකයාගේ දාර්ශනික සම්ප්‍රදානය පිළිබඳව ලංකාවේ අප ජීවත් වන සමාජයේ කියවීම කොයි ආකාරයෙන්ද සහ එය කෙරෙහි ලාංකේය බුද්ධිමය කතිකාව විවෘත වී ඇත්තේ කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳවයි අද අපේ සංකතන සංවාද මණ්ඩපයේ සාකච්ඡාව යොමු කිරීමට අප අපේක්ෂා කළේ. මේ පිළිබඳව සාකච්ඡාවට පසුගිය සතියේදී මෙන්ම මේ සතියේදීත් අප සමග එක්ව සිටිනවා තරුණ විචාරකයෙකු, ඒ වගේම බාහිර කතිකාචාර්යවරයෙකු වන වංගීස සුමනසේකර මහතා. අයිබෝන් වංගීස. අයිබෝන් වංගීස, මේ අප පසුගිය සතියේ කාන් පිළිබඳ ඔහුගේ ඓතිහාසික පසුබිම, ඔහුගේ දාර්ශනික පසුබිම පිළිබඳ සාකච්ඡාවක් කළා. මේ කාන්ට ලංකාවේ සමාජයේ කොයි ආකාරයටද ගත්තේ කියන ගැටලුව අප ඉදිරියට එන විශේෂම කාන්ට පමණක් නෙමෙයි, විශේෂයෙන් බටහිර දාර්ශනිකයන් ප්ලේටෝගේ සිට ඉතාම මෑතක බිහිවෙන මියසුවැනි දාර්ශනිකයෙක් දක්වා ලංකාවේ සමාජයේ අත්විඳි ආකාරය සහ ඔවුන් කියවාගත් ආකාරය පිළිබඳ අපට සුවිශාල ගැටලු සම්මාලාවක් තියෙනවා. මේ කාන්ට් කියන සුවිශේෂ දාර්ශනිකයා ලංකාවේ කතිකාවතුළදී දාර්ශනික යම් ආකාරය දාර්ශනික ඉගැන්වීම් තුළදී ආයතනික පද්ධතීන් තුළදී කොහොමද ඔහුට ලැබිලා තියෙන පිළිගැනීම? ඔව්, දර්ශන මේක ඉතාම වැදගත් මාතෘකාවක්. මම හිතන්නේ අපි දර්ශනය කතා කිරීමේදී ඒක සන්දර්භගත කරගන්න එක මං හැමතිස්සෙම අවධාරණය කරන එකක්. දැන් මං කතා කීපයක් කියන එකක් තමයි දැන් කාන්ට් පිළිබඳව සාකච්ඡාවක් ලංකාවේ ආරම්භ කරන්න මං උත්සාහ කරමින් ඉන්නවා. දැන් මේ උත්සාහයට ඒකේ මුල් අවස්ථාවලදී ලැබුණු එක ප්‍රතිචාරයක් තමයි කාන්ට් පරණයි කියන එක. ඒ ප්‍රශ්නේ අපි ගොඩක් කරාට මේ දර්ශනයේ පිළිබඳ කරන හැදෑරීම ඇතුළතදී ලංකාවේදී ගොඩක් වෙලාවට එන දෙයක් වංගීස, මේ දාර්ශනිකයෝ පරණ වෙනවා. එහෙම වෙන්න පුළුවන්ද දාර්ශනිකයන්ට පරණ? ඒක සම්පූර්ණ වැරදි අදහසක්. මම කියන්නේ මේ ඒක පදනම් වෙන්නේ මේ අදහස් කියන එක පිළිබඳව තියෙන නොදැනුමක් මත. අදහස් කියලා කියන්නේ කල්ලිකුත් වෙන දෙයක් නෙමෙයි. මං හිතන්නේ ඒක වැරදි ප්‍රවේශයක්. අදහස් තේරුම් ගන්න ඕනම අව්‍යාජ දාර්ශනිකයෙක්, ඕනම අව්‍යාජ සාහිත්‍යකරුවෙක්, ඕනම අව්‍යාජ කලාකරුවෙක් අපි බැලුවොත් ඔවුන්ගේ චින්තනය කියන එක අධ්‍යයනය කිරීමෙන් අපිට ජීවිතයට හැමදාම එකතු කරගන්න දෙයක්. දෙවෙනි එක තමයි මේ කාන් පරණයි කියන කතාව. මං හිතන්නේ අනුභූතික වැරදි. يعني දැන් අපි ගත්තොත් කරුණු කීපයක් මේකට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. එකක් තමයි පහසුම එකක්. මට හිතෙන්නේ කවුරු හරි ගිහිල්ලා ඔය amazon.com වගේ වෙබ් අඩවියකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ඔය අපි කියන්නේ සාමාන්‍යයෙන් දාර්ශනිකයන් සම්බන්ධයෙන් තියෙනවා ද්විතීක සාහිත්‍ය කියලා. කියන්නේ කාන් ගැන හැඳින්වීමක්, introduction to Kant, introduction to critique of pure reason, ඔය වගේ පොත් වල නම් ටිකක් ඔය සෙවුම් යන්ත්‍රයට ගිහිල්ලා බැලුවොත් පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ 90 දශකයේ අවසානයේ සිට අද වනතුරු මේ පහුගිය අවුරුදු 20ක කාලය තුළ කොයිතරම් පොත් ප්‍රමාණයක් මුද්‍රණය වෙලා තියෙනවද මේ තේමාව යටතේ කියන එක. දැන් මං හැමතිස්සෙම කියන එකක් තමයි කාව සැක කරත් පොත් ප්‍රකාශන කර්මාන්තේ නම් සැක කරන්න එපා. මොකද ඒක සල්ලි මත යන එකක්නේ. ඒගොල්ලන් කරන්නේ මාකට් එකට වැඩක්. ඉතින් ඒක එකක්. සහ ඊට පස්සේ ඇත්තටම මං කියන්නේ ඊට වඩා පුළුල් අර්ථයෙන් ගත්තත් ඔය කාන්ට් ගැන, කාන්ගේ ඔය මේ කම්ප්ලීට් වර්ක්ස් ඔෆ් ඉමැනුවෙල් කාන්ට් කියලා, කියන්නේ යාගේ එකතු කළ කෘති ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය වීම ආරම්භ, පළවීම ආරම්භ වෙන්නේ 93-94 වගේ කාලෙක කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් එකෙන් කරන්නේ. ඉතින් මේ කියන්නේ දැන් ඇත්තටම කියනවා නම් අපි මේ අද ඉන්නේ එක්තරා විදිහක කාන්ට්, හේගල් වගේ චින්තකයන් සම්බන්ධයෙන් අලුත් උනන්දුවක් ඇති වෙන යුගයක. නමුත් ඒ උනන්දුව ලංකාව සමාජය තුළින් කොයිතාක් දුරකට අපිට අත්දකින්න පුළුවන්ද? නෑ, ඒක තමයි දර්ශන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි ඒක තමයි මට පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලංකාවේ කාන්ට් අධ්‍යයනයේ ඉතිහාසය සහ පොදුවේ දර්ශන අධ්‍යයනය පිළිබඳ අපේ රටේ ඉතිහාසය ගත්තොත් මට හිතෙන්නේ මේකේ මූලික සංදිස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි ඔය 50-60 දශකයෙන් විතර පස්සේ පේරාදෙණිය කේන්ද්‍ර කරගෙන පේරාදෙණි දාර්ශනිකයන් විසින්, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරපු සංවාදයක් තියෙනවා බටහිර දර්ශනය කියවීම, අර්ථකථනය කිරීම පිළිබඳව.
දැන් මේකේ කාන්ට් කියන්නේ එක්තරා විදිහක ටිකක් පුළුල් ලෙස සාකච්ඡා වෙච්ච දාර්ශනිකයෙක්. නමුත් මේ පේරාදෙනි දාර්ශනිකයන්ගේ මූලික අපි කියන්නේ අර ඒගොල්ලන්ගේ ප්‍රොබ්ලමැටික් එක, පර්යේෂණ ගැටලුව මොකද්ද කියලා ඇහුවොත් මට හිතෙන්නේ ඒක නම් කරන්න පුළුවන් සුදුසු විදියක් තමයි කාන්ට් සහ බුදුදහම අතර කොහොමද සංසන්දනාත්මක කරන්නේ අධ්‍යයනය. හරි, ඒ කියන්නේ ඒක අපි සම්ප්‍රදායිකව ශාස්ත්‍රාලී අර්ථයෙන් කියලා අපි කියන්නේ අර ඒවා ඇකඩමික් ෆිලොසොෆි නෙමෙයි. ඒක ඊට වඩා නම් කරන්න පුළුවන් කම්පැරටිව් ස්ටඩීස්, නැත්නම් මේ තුලනාත්මක ආගමික අධ්‍යයනයන් වගේ විෂයකට තමයි ඒක අයිති වෙන්නේ. මං කියන්නේ ඒවා නරකයි කියන එක නෙමෙයි. නමුත් ඒක අර කාන්ට්ව කාට හරි ඉගෙන ගන්න ඕන නම් පටන් ගන්න ඕන තැන ඒක නෙමෙයි. යම් කිසි දුරකට කාන්ට් ඉගෙන ගත්තට පස්සේ තම තමන් කැමති නම් ඒක කරන්නට ගැටලුවක් නැහැ. නමුත් අපේ රටේ සිද්ධ වෙච්ච දේ තමයි කාන්ට් පිළිබඳ උනන්දුව සම්පූර්ණයෙන් මේ බුදුදහම සමග සංවාදයක් එක්ක නේ. මම ටිකක් මං නම් නොකියන්න, නමුත් අපි හිතමු ඒක කියන්නේ ප්‍රශ්නේ තිබුණේ අපේ රටේ බුද්ධාගම කියන්නේ බුදුන් වහන්සේ කියපු එක හරියටම කිව්වේ හියුම්ද, ඒක හරියටම කිව්වේ කාන්ට්ද, ඒක හරියට කිව්වේ විට්ගන්ස්ටයින්ද වගේ ප්‍රශ්න තමයි අපේ ශාස්ත්‍රාලීය දර්ශනය තුළින් අහුවේ. මම හිතන්නේ මේ මහාචාර්ය කේන් ජයතිලකගේ පටන් ඒත මූර්තිගේ පටන් ওই ප්‍රශ්නේ මම හිතන්නේ පෙර දිනේ සම්ප්‍රදාය තිබුණා. ඔව්. එතකොට ඒක එකක්. ඊට පස්සේ මම හිතන්නේ දැන් 80 අපි දන්නවා 80 දශකයේ අවසානයේ විතර වෙද්දී අපේ රටේ විශ්වවිද්‍යාලවල පරිහානියක් සිද්ධ වෙනවා. අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. මේක ජනප්‍රිය කාරණයක්. අපි මුලත් මේක මං හිතන්නේ අපි දවසක් කතා කරා ලංකාවේ පරිශන පිළිබඳ මේ සාකච්ඡාවක්. එතකොට මේ මෙන්න මේක හා සමගාමීව ලංකාවේ මම කියන්නේ දර්ශන අධ්‍යයනයේ දෙවෙනි යුගය සිද්ධ වෙනවා 90 දශකයේ 80 දශකයේ අවසානයේ සිට 90 දශකයේ තමයි මේක ජනප්‍රිය වෙන්නේ. ඒ තමයි විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව වෙන වෙන සංවාද කව, බුද්ධිමය ව්‍යාපාර, දේශපාලන සංවිධාන, කලා විචාර ගුරුකුල වගේ තැන්වලින් දර්ශනය පිළිබඳ සාකච්ඡාවක් වෙනවා. මම හිතන්නේ මේකේ එකක් තමයි ඔය ජාතික චින්තනය කණ්ඩායම කියන එක නලින්ද සිල්වා නියෝජනය කරපු ඔහු ඔය තෝමස් කූන්, පෝල් ෆෙරාබෙන්ඩ් සහ කාල් පොප වගේ අය සම්බන්ධයෙන් ඒගොල්ලන් යම් කිසි සාකච්ඡාවක් ලංකාවේ මතු කරා. සහ ඊට පස්සේ මං හිතන්නේ 90 දශකයේ ආරම්භ වෙද්දී නැත්නම් 80 දශකයේ අවසානයේ වෙද්දී එකත් ඔය සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, ඊට පස්සේ විභවි සංස්කෘතික මධ්‍යස්ථානය සහ අවසානයේ මම හිතන්නේ ටිකක් පස්සේ එක්ස් කණ්ඩායම් වගේ තැන්වලින් සංවිධානවලින් ඔය 60 දශකයෙන් පස්සේ ආරම්භ වෙච්ච ප්‍රංශ දර්ශනය පිළිබඳව, ඒ කියන්නේ ජාක් ඩෙරිඩා, මිෂෙල් ෆුකෝ, ජාක් ලකොන් නේ, ජොන් ෆ්‍රාන්සුවා ලියෝතා, ඔය වගේ චරිත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වුණා. දැන් මේ දෙකේම මූලික ලක්ෂණය තමයි එකක් ඒක විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව වුණේ, සහ එම නිසාම ඒක කලා ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර එක්ක ටිකක් සමීපව ගනුදෙනු කරපු එකක්. සහ දෙවෙනි එක තමයි මං හිතන්නේ මේ දෙවෙනි අපි කිව්වොත් එහෙම ලංකාවේ දෙවෙනි දාර්ශනික මොහොත ගත්තොත් ඒකේ මූලික සම්ප්‍රදාය මහද්වීපික දර්ශනයට ටිකක් පක්ෂපාතී වුණු එකක්. මේක මං හිතන්නේ අර පෙරාදෙනි දර්ශනයෙන් වෙනසක්. මොකද පෙරාදෙනි අපි මහාචාර්ය ජයතිලක වගේ අය ගත්තොත් ඒගොල්ලන්ගේ තනිකර මේ පුහුණුව, ඒගොල්ලන්ගේ පසුබිම තියෙන්නේ විශ්ලේෂී දර්ශනය, ඇනලිටික්. මොකද ඔහු විට්ගන්ස්ටයින්ගේ ගෝලෙක් බවට පත් වෙනවා. ඔව්. එතකොට ඒ කියන්නේ අපි ඒ කියන්නේ ටිකක් සංකේතාත්මකව කියන පුළුවන්. මං හිතන්නේ ලංකාවේ දැන් 20 සියවසේ දර්ශනීය සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. මහද්වීපික දර්ශනය සහ විශ්ලේෂණාත්මක දර්ශනය. විශ්ලේෂණාත්මක දර්ශනය. දැන් ඒ සම්ප්‍රදායන් දෙකේ ප්‍රධාන චින්තකයෝ දෙන්නෙක් ඉන්නවනේ. මේ විශ්ලේෂණාත්මක දර්ශනයේ ප්‍රධාන නියෝජනය කරපු චින්තකය තමයි විට්ගන්ස්ටයින්. අනිත් පැත්තෙන් රසල් සහ ඉතින් මං කියන්නේ විට්ගන්ස්ටයින් ඉතින් ප්‍රධාන තරුව. ඊට පස්සේ මහද්වීපික දර්ශන සම්ප්‍රදාය තුළ ප්‍රධාන චරිතය තමයි මාටින් හයිඩගර් කියන චරිතය. නමුත් දැන් අපේ රටේ විශ්වවිද්‍යාල දර්ශන දෙපාර්තමේන්තුවල මාටින් හයිඩගර් සහ ඔහුගෙන් පසුකාලීනව ඇතිවෙච්ච දර්ශන සම්ප්‍රදාය සම්බන්ධයෙන් ඉතාම අඩු සාකච්ඡාවක් තමයි තියෙන්නේ. ඒක ඇත්තරම සිද්ධ වුණේ 90න් පස්සේ ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් එළියේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, එක්ස් කණ්ඩායම, විභවි සංස්කෘතික මධ්‍යස්ථානය වගේ තැන්වල විශේෂයෙන් ඔය ඩෙරිඩා, ජාක් ඩෙරිඩා වැනි අය පිළිබඳව අධ්‍යයනයකදී තමයි මේ හයිඩගර් ගැන සාකච්ඡාවක් ලංකාවේ ඉස්සෙල්ලම එන්න ගන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය නිසා අපේ රටේ මම හිතන්නේ දැන් අපි ටිකක් අපිට අමුතු කතාවක් කියන්න පුළුවන්. ඒ කියන්නේ පළමු වතාවට කාන්ට් පිළිබඳව අධ්‍යයනය කරන්න අපිට දැන් පසුබිමක් හැදිලා තියෙනවා. මට හිතෙන්නේ ඒක තමයි ලංකාවේ කාන්ට් අධ්‍යයනය. මොකද ඒ කියන්නේ දැන් අර පේරාදෙනි දාර්ශනිකයන් අපි කිව්වා වගේ ඒගොල්ලන්ගේ මූලික ප්‍රශ්නේ වුණේ කාන්ට් සහ නැත්නම් කාන්ටියානු දර්ශනයත් බුද්ධ ධර්මත් අතර සංසන්දනයක් කිරීම.
ඊට පස්සේ 90 දශකයේ ඇතිවෙච්ච දාර්ශනික ප්‍රවණතාවල එක ලක්ෂණයක් තමයි දැන් මේක ෆෝකස් එක තිබුණේ අපි කියන්නේ ඒ කාලේ ලෝකෙමත් මම හිතන්නේ ලංකාවෙත් බොහොම ජනප්‍රිය අලුත් දාර්ශනිකයන් සම්බන්ධයෙන්. දැන් ඔය කාන් පරණයි කියන ප්‍රශ්නෙත් ඔය කොනක් තියෙනව උතන. ඔව් දැන් ඊළඟට තියෙන තව ප්‍රශ්නයක් තමයි මංගීස මං හිතන්නේ මේ මතු කරොත් ඒ කියන්නේ දැන් මේ මේ මුල් කෘති එහෙම නැත්නම් මේ ක්ලාසික්ස් කියන්නේ පරිහරණයකින් තොරව අවශේෂ කෘති. ඒ සඳහන් වෙච්ච વિચાર පාදක කරගෙන තමයි ගොඩක් කාලයක් ලංකාව ඇතුලේ බොහෝ තර්ක හැදිලා තියෙන්නේ. කවුරු හෝ ක්‍රිටික් ඔෆ් පියෝර් රීසන් කියන කෘතිය කියවා ඇද්ද කියන ප්‍රශ්නය ඔබ ඇහුවොත් දර්ශන ශාස්ත්‍රයේ ඉන්න එකෙන් මං හිතන්නේ ඔබට අත ඇගිලි ගන්නටවත් හරියන පිරිසක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ මේ මේ ක්ලාසික්ස් නොකියවන එක සහ මුල් කෘති නොකියවන ප්‍රශ්නේ මං හිතන්නේ පරපතර විදිය ලංකාවේ දර්ශනය කියන විෂය ඇතුළේ තියෙනවා. නෑ ඒක අනිවාර්යයි දර්ශන මං හිතන්නේ يعني කාටවත් දර්ශනය ඉගෙන ගන්න බෑ. මම හිතන්නේ දැන් අපි හිතමු ඉතාම හොඳ ද්විතීක ඉතාමත් හොඳ ද්විතීක සාහිත්‍ය කෘතියක් ගත්තත් මගේ අත්දැකීම තමයි කවදාවත් අර මුල් කෘතියක අපි දකින මේ ඒ නවීනත්වය අපිට අත්දකින්න බෑ. ඒ මුල් කෘතියක් කියවීමේ ලැබෙන ඒ සමස්ත අත්දැකීම අපිට හම්බු වෙන්නේ නෑ. සහ විශේෂයෙන් වැදගත් එකක් තමයි දැන් ඔය ද්විතීක සාහිත්‍යය සහ මුල් කෘති අතර වෙන වෙනසක් තමයි ද්විතීක සාහිත්‍යයකදී හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ මේ සංගත කතන්දරයක් ගොඩනගන්න. අපි හිතමු දැන් කාන්ගේ දර්ශනේ දැන් අපි දෙන්න කතා කරත් කාන්ගේ දර්ශනය ගැන මම දැන් ඒක කියන විදියක් තියෙනවනේ. නමුත් ඒක කාන්ට ඉස්සෙල්ලම ඉදිරිපත් කරනකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් එයා තමයි එයාගේ මේ අදහස එයට පෙර ලෝකේ කවදාවත් අහලා නැහැ. එයා තමයි මේක ඉස්සෙල්ලම සූත්‍රගත කරන්නේ. එතකොට ඒ එවැනි මේ මැදිහත් වීමක හැමතිස්සෙම තියෙනවා අර අපේ චින්තනය සලිත වෙන මොහොතවල් අපි අවිනිශ්චිත මොහොතවල්. මම කියන්නේ දාර්ශනිකයෙක් ඉගෙන ගැනීමේදී හරිම වැදගත් එකක් තමයි එයා කොයි මොහොතේද මේ එයා අවිනිශ්චිතතාවයෙන් චකිතයට පත් වුණු තැන් එයාව එයාගේ තර්කයේ ගොඩනැගීමේදී එයාට හරියට පුරව ගන්න බැරි වෙච්ච පරතර ගැප්ස් මොනවද කියන එක තේරුම් ගන්න එක. ඉතින් ඒක නිසා මං හිතන්නේ මුල් කෘති කියවන එක අතිශය වැදගත්. නමුත් මේක මෙහෙම කැලලා කියන්න ඕනේ මේකත් අර අපේ කලින් එකටත් සම්බන්ධයි. ඒ තමයි දැන් ඔය විශේෂයෙන් ඔය ජර්මන් සම්භාව්‍ය ජර්මන් චින්තකයන් කතා පිළිබඳ සාකච්ඡාව ඉංග්‍රීසි කතා කරන ලෝකයේ තුල බොහොම දුර්වල මට්ටමක තිබුණු එකක්. ඒ කියන්නේ කාන් සම්බන්ධයෙන් කාන්ගේ පොත පළවෙනි පරිවර්තනයේ මට මතක විදිහට 929 වගේ කාලෙක මේවා සම්බන්ධයෙන් ගොඩාක් දැනුමක් තියෙන අය පිරිසක් හිටියේ නැහැ. දැන් ඇත්තටම කියනවා නම් ওই විට්කන්ස්ටයින්ගේ වගේ දර්ශිත විට්කන්ස්ටයින් හරි ජනප්‍රියයි. ඔහු මං හිතන්නේ ඔහු තමයි ලෝකයේ ඉතිහාසයේ ප්‍රධාන එකම දාර්ශනිකයා දර්ශන ඉතිහාසය පිළිබඳ පුහුණුවක් නැති. ඔහු දර්ශන ඉතිහාසයෙන් හුඟක් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ සම්ප්‍රදායෙන් පස්සේ ආපු අය විට්කන්ස්ටයින් මම කියන්නේ ඔහුගේ අඩුවක් නෙමෙයි. ඔහු අති විශිෂ්ට චින්තකයෙක් කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔහුගේ අනුගාමිකයන් ඊට පස්සේ ආපු අයටත් ඔය සම්භාව්‍ය දර්ශන ඉතිහාසය කියන එක සම්බන්ධයෙන් ටිකක් අඩු ගනුදෙනුවක් තිබුණේ. මේක විශේෂයෙන්ම ඔය විශ්ලේෂණාත්මක දර්ශනය තුළ තියෙන ලක්ෂණයක්. ඒක හැමතිස්සෙම දර්ශන ඉතිහාසයත් එක්ක ටිකක් දුරින් ගනුදෙනු කරන සම්ප්‍රදායක් මහද්වීපික දර්ශනයට වෙනස්ව. එම නිසා ඔය 970 දශකයෙන් විතර පස්සේ තමයි ඇත්තටම ඉංග්‍රීසි කතා කරන ලෝකයේ තුල කාන්ට් සහ හේගල් වගේ චින්තකයන් ගැන විධිමත් අර්ථකථන බිහි වෙන්නේ. දැන් ඒගොල්ලෝ තමයි පුරෝගාමී අර්ථකථන ලැබලා දුන්නේ කාන් සම්බන්ධයෙන් ඩෙලෝස් වගේ අය. ඒගොල්ලන්ට එයාගේ කාන් සම්බන්ධයෙන් අර්ථකථනයක් තියෙනවා. ඒවට සමගාමීව 70-80 දශකයේ 80 දශකයේ විතර වෙද්දී තමයි මේ අලුත් අර්ථකථන සම්ප්‍රදායක් එන්නේ. සහ මේවාට අලුත් හොඳ පරිවර්තන ඉන්නේ. දැන් දෙවෙනි පරිවර්තනයේ ක්‍රිටික් ඔෆ් පියෝරිසන් කෘතිය සඳහා ඉන්නේ 60 ගණන් වල අවසානයේදී. මං හිතන්නේ ඒවා අපිට තිබුණ නැහැ. අනිත් එක අපි අමතක කරන එකක් තමයි මේ අපි අද ජීවත් වෙන යුගයේ අපිට පොත් ලබා ගන්න තියෙන පහසුව. මං කියන්නේ මේ වගේ කරුණුත් ඉතිහාස කතා ගොඩනගද්දී හරි වැදගත්. ඒ කියන්නේ 70 දශකයේ අපේ පේරාදෙනි දාර්ශනිකයන්ට තිබුණ නැහනේ. අපිට අද අන්තර්ජාලයෙන් PDF එකක් ගන්න පුළුවන් ඕන පොතක. ඒ කාලේ ලයිබ්‍රේරි පොත තියෙන්න ඕනේ නැත්තම් ඒවා කියවන්න වෙන්නේ නැහැ. සමහර විට යම් සුවිශේෂිත පුද්ගලයන් සතුව පමණයි සමහර පොත් තිබුණේ. ඉතින් ඔය ඔන්න ඔය සියලුම කරුණු නිසා මං හිතන්නේ අපේ රටේ කාන්ට්ව සමීපව කියවන ඔබ කිව්වාගේ කාන්ට්ගේ මුල් කෘති කියවන සම්ප්‍රදායක් බිහි වුණ නැහැ. ඉතින් ඒක ඊටාම අවාසනාවක්. මං හිතන්නේ කාන්ට් වගේ දාර්ශනිකයෙක්ව කිසිසේත් ඉගෙන ගන්න බෑ ඔහුගේ අදහස් ඔහු ලියපු ආකාරයේ ඉදිරිපත් කරන ආකාරය අත්දකින්න නැතුව. සිංහල සාහිත්‍ය පිළිබඳව
කරන සාකච්ඡා. ඉතින් මේ කාන්ට් පිළිබඳ සිංහලින් සාහිත්‍යයක් නිර්මාණය වීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. නෑ, ඒක විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකට, ඒ කියන්නේ දැනට කාන්ට් සම්බන්ධයෙන් නම් ඇත්තටම යම් කෘති ප්‍රමාණයක් තියෙනවා ලියවෙච්ච. නමුත් ඒකෙත් අර අපි අර ඉස්සෙල්ලා කතා කරපු ගැටලුව සීමාවේ යටතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර සංසන්දනාත්මක අධ්‍යයනයන්, තුලනාත්මක අධ්‍යයනයන් ලෙස තියෙන ඒවා තමයි මූලික වශයෙන් තියෙන්නේ. නමුත් මේ ගැටලුවක් තියෙනවා. මට හිතෙන්නේ මේකට තියෙන එක තව එකක් තමයි අපි කියන්න ඕනේ. දැන් අර මම ඉස්සෙල්ලා කියපු ලංකාවේ අර මේ දර්ශනයේ යුග බෙදීම තුළ මේ දෙවෙනි යුගය යම් කිසි විදිහකට විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව ඇතිවෙච්ච දාර්ශනික සංවාදවල ඒ කාලේ වැඩිපුර අවධානය යොමු වුණේ බොහෝ වෙලාවට ওই සම්ප්‍රදායික දර්ශනය කියන එකටත් වඩා ටිකක් වෙන වෙන දේවල්. ඒ කියන්නේ ওই ප්‍රංශ දර්ශනය මූලික කරගත්ත සාකච්ඡාව තුළ තිබුණා එකක් තමයි ওই සෝෂරියානු වාග්විද්‍යාව, ඊට පස්සේ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය සහ මාක්ස්වාදී වගේ දේවල් අපි කොහොමද සාකච්ඡා කරන්න කියන එක. ඉතින් ඒක නිසාම තමයි ඇත්තටම ඒ සංවාදය හැඳින්වුවේ අපි දර්ශනය කියන වචනයටත් වඩා තියරි කියන එක තමයි ඒ කාලේ ජනප්‍රිය වුණේ. අපි තියරි තමයි හැමෝම දැනගන්න උත්සාහ කරේ. ඕක තේරුම් කරන්න මම හිතන්නේ සංකේතාත්මකව ඉතාම හොඳ එකක් තමයි අර සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ඒගොල්ල සංගරාවක් මුද්‍රණය කරා. ඒක නම වුණේ ප්‍රවාද, නැත්නම් ඉංග්‍රීසි සංගරාව තියරි කියන එක. මේ තියරි කියන එක අදහස තමයි ඒක හුදු දර්ශනය නෙමෙයි, ඒක එක්තරා විදිහක භාවිතාත්මක භාවිතය වෙත විවර වුණු වාග්විද්‍යාවෙන්, මනෝවිශ්ලේෂණයෙන්, මාක්ස්වාදයෙන් සහ කලාවෙන්, කලාවත් එක්ක තිබුණු සමීප ගනුදෙනුවක් එක්ක ගොඩනැගුණු එකක්. ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රංශ දාර්ශනික මොහොතේ විශේෂ ලක්ෂණය. එතකොට ඔය ඕකේ ප්‍රතිඵලයක් විදිහට අපිට මේ ප්‍රංශ සම්ප්‍රදාය උරුම වුණේ ඒකේ තිබුණු ඒ දාර්ශනික හරය ටිකක් අඩු වෙලා. ඒක ඉතින් මං හිතන්නේ ලොකු ගැටලුවක්කුත් නෙමෙයි. එහෙම තමයි ඉතින් අපිට අදහස් හුමාර වෙන විදිය. මොකද ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ ප්‍රංශ දාර්ශනික මොහොතේ නවීනත්වය තිබුණේ මේ අර ඒගොල්ලෝ කොහොමද වාග් විද්‍යාව වගේ දේවල් පිළිබඳව දාර්ශනිකව සිතන්න උත්සාහ ගත්ත ආකාරය තුළ. ඔව්, එතෙන්දි දැන් මං හිතන්නේ ඔය විශේෂයෙන් ප්‍රංශ දර්ශනය ගැන කියවීමේ තුළදී වුණත් මං හිතන්නේ කාන්ට් මගහැර යන්න බෑ. විසංයෝජනය පිළිබඳව කතා කරන නම් අනිවාර්යයෙන්ම පියෝරිසන් ගැන කතා නොකර යන්න බෑ ඔබට. අතිශය, ඒක තමයි ප්‍රශ්නේ. දැන් මම මට කියන්න ආශුනේ දැන් අපි කිව්වොත් එහෙම දැන් ඩෙරිඩා නැත්නම් ඔය ඔයෝනම චින්තකයෙක් ගත්තා ඒගොල්ලෝ සියලුම දෙනා ව්‍යතිරේකයෙන් තොරව කාන්ට් පිළිබඳව ඉතාම විශේෂඥ අධ්‍යාපනයක් ලැබපු අය. හරි, ඒ කියන්නේ දැන් ඩෙරිඩාගේ මේ 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 බයෝග්‍රාෆි එකක් මේ අවුරුදු කීපයකට කලින් මේ පළවුණු බයෝග්‍රාෆි එකේ එක තැනක ලස්සන තැනක් තියෙනවා. ඒ කියන්නේ යාට බාර දෙනවා යා ආධුනික කථිකාචාර්යවරයෙක් ලෙස අල්තුෂ යටතේ මං හිතන්නේ යා රැකියාවක් ආරම්භ කළා. යාට සිලබස් එකක් හදන්න දෙනවා. ඒ ඊට පස්සේ යා සිලබස් එකක් හදනවා. ඒ සිලබස් එක බොහොම සම්ප්‍රදායික සිලබස් එකක්. දැන් හැමෝම පුදුම වෙනවා. ඒ කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන ඩෙරිඩාට සිලබස් එකක් දුන්නාම මේකනේ අපි දන්නේවත් නැති මිනිස්සුන්ගේ නෑ. ඊට පස්සේ ඩෙරිඩා කියන්නේ නෑ මේක බොහොම සම්ප්‍රදායික එකක්. ඔබට ඉගෙන ගන්න මේව හරහා යන්න ඕනේ. මේව මගහැරලා ඔබට අලුත් දේවල් කතා කරන්න බෑ කියන එක. නමුත් ඒකන අපිට ඒ උරුමය ඒ විදිහටම හම්බුන්නේ නෑ. ඒක නිසා අපේ අර පොඩි වැඩිපුර මොකක්ද කියට පොඩ්ඩක් ඕවර් එම්ෆසයිස් වුණා. සෝෂිය ගැන හැඟවුම් කාරකේ ඔබ තමයි. මම කියන්නේ ඒක වරදක් කියන එක නෙමෙයි. සමහර අවස්ථා ඩෙරිඩා ගත්තොත් ඩෙරිඩා තමයි සරි ග්‍රීක පුරාණෝක්ති පවා විශාල වශයෙන් මධ්‍යනය කරලා තමයි යෝගයේ දාර්ශනික කතිකාව නිර්මාණය කරන්නේ. උදාහරණයක් විදිහට ඔහුගේ ප්ලේටෝස් ෆාමසි වැනි සම්ප්‍රදානයක් ගත්තා. ඔව්. සහ විශේෂයෙන් ඔහුගේ ඔය අවසාන යුගය ගත්තාම ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඩෙරිඩාගේ එයාගේ කියනනේ එතිකල් ටර්න් කියලා ගත්ත ආචාර ධර්මික හැරවුම කියලා අවසාන යුගයේ. දැන් මේ යුගයේ ඩෙරිඩාගේ ඇත්තටම ප්‍රධාන සංවාද භාෂකය වුණේ කාන්ට්. හරියයි. දැන් අන්නේ ඒ වගේ දේවල් අපිට ටිකක් මගහැරුණා. ඉතින් මං හිතන්නේ ඔය ඒකට හේතුව වුණේ අර අපි ඒ ප්‍රංශ දර්ශනය තුළ තිබුණු නවීනත්වය හඳුන ගැනීම වෙනුවෙන් අර වගේ දේවල් පිළිබඳ අපි වැඩිපුර අවධානය යොමු කළා. නමුත් මං හිතන්නේ දැන් අපිට අවස්ථාව හම් වෙලා තියෙනවා ඒ මගහැරුණු දේවල් නිවැරදි කරගෙන මේ ඒ උරුමය නිවැරදි ලෙස බාර ගන්න අවශ්‍ය දේවල් කරන්න. මං හිතන්නේ කාන්ට් කියවීම ඒකෙදි ඉතාම වැදගත්. කාන්ට් පිළිබඳ සාකච්ඡාව නැවතත් ලංකාව ඇතුළේ කොහොමද ස්ථාපිත වුණේ කියන කාරණයත් මම හිතන්නේ කාන්ට් පිළිබඳව කරන සාකච්ඡාව තරම්ම ගැඹුරුයි. මොකද ලංකාවේ ශාස්ත්‍රීය කතිකාවන් තුළ කාන්ට් ස්ථානගත වීම සහ කාන්ට්ව කියවා ගැනීම විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය ඇසුරින්, ඒ කියන්නේ සිංහලෙන් කාන්ට් පිළිබඳ සාහිත්‍යයක් තිබෙනවාද කියන ප්‍රශ්නය ඇසුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරය ඉතාම දුප්පත් උත්තරයක් බවට පත් වෙනවා. මේ පිළිබඳ අද සාකච්ඡාවට කාන්ට් ලංකාවේ සමාජ ස්ථානගත වුණේ කෙසේද කියන කාරණේ පිළිබඳ සාකච්ඡාවට අද සංකතන සංවාද මණ්ඩපයේ සමග එකතු වුණේ තරුණ විචාරකයෙක්, තරුණ දාර්ශනික
කතිකාවන්හි නියැලෙන තරුණ විද්වතෙක්, ඒවගේම බාහිර කතිකාචාර්යවරයෙක් වංගිස සුමනසේකර. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කළ ඉන්ද්‍රනිල් ජයවර්ධන, සංකතන සංවාද මණ්ඩපය ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාරා.